අපි දැක්ක මේ කීනේට දලෝකයම සිද්ධියේ සම්බන්ධයෙන් කුෂිකාගම මාත්‍ය මහින්ද අපලේ මහතා දැඩි ඕනගමකින් ලොකු පැකබීමකින් කටයුතු ඕ දැන් ලංකාවට වෙලා තියෙන්නේ අමාත්‍යංශයක ඇමතිවරයෙක් ඇමතිවරයාට කාර්යභාරය පවරනවානේ, කාර්යභාර පටපාඩියක් තියෙනවානේ, ඒක ඇරෙන්න අනිත් සියලුම දේ කරනවා. හයිද ඇමතිවරයාට රාජ්‍ය ලේකම්වරුන්ට නිලධාරීන්ට ඔක්කොටම තමන්ගේ කාර්ය පටිපාටියට හැර අනිත් කරන්න තියෙන අනිත් සියලුම දේවල් කරනවා. ඒ වගේ තමයි මේකත් මහින්ද අමරවීර කුෂිකර්මහ ඇමතිවරයා වගේ ඉඳගෙන වනජී පවිත්‍ර දේවන්නේ ආරච්චිගේ වනජීවී අමාත්‍යංශය වැඩ බලනවා. ඒ කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරන එකන්නේ ලංකාවේ මේ 75 වසරක් පුරාහට මුනේ ඒකයි. හරිද? අපිට කුකුසක් එනවා, ඇයි මේ මොකද්ද? දැන් සාමාන්‍යයෙන් කෘෂිකර්ම ඇමතිගේ වැඩ වනජීවී ඇමති බලනවා නම් වනජීවීගේ ඇමතිගේ වැඩ කෘෂිකර්ම ඇමති බලනවා නම් අමාත්‍යංශ දෙක මාරු කරගන්න එපා. ඇයි මොකද්ද ප්‍රශ්නේ? ඕවා මේ වගේ දූෂිත මෝඩ තකතිරු දේශපාලඥයෝ රටේ පාලනය ගන්න නිසා කෙල වෙනවා. සමහර විට අපිට අපි මෝඩයි තකතිරු කියන්නේ ඒ තකතිරු නෙවෙයි, ඒගොල්ලෝ බිස්නස් කාරයෝ. වෙලෙන්දෝ ඒගොල්ලන්ට ඕනේ ලංකාවේ මොනව හරි දෙයක් විකුණන්න. තව ටික කාලයකින් ඒගොල්ලන්ට ඔය වඳුරෝ විකුණලා අරමේවා කරලා සල්ලි හොයන්නේ නැති වුණාට පස්සේ අන්තිමට මිනිස්සුන්ගේ තියෙන අවයව විකුණයි. ඒ මට්ටමට වැටෙනවා. හරි, ඒක නිසා මහින්ද අමරවීර ඇමතිතුමාට කියනවා ඔබතුමා ඔබතුමාගේ අමාත්‍යංශ කාර්යභාරය පවර ගන්න මේ ගොවියන්ගේ එළවලු මිල ගැන බලන්න ඕනේ. ඕවට ඊට වැඩිය කරන්න වැඩ තියෙනවා. ලංකාවේ ගොවියන්ට හරියට තාක්ෂණික දැනුමක් ගන්න නැහැ, කාලගුණික දැනුමක් ගන්න නැහැ. අපි නිතරම කියනවා කෘෂිකර්ම අමාත්‍යංශයට හදලා දෙන්න ගොවියන්ට ඇප් එකක් මේ අවශ්‍ය කරන තොරතුරු දත්ත ගන්න කියලා. තාක්ෂණයත් එක්ක වගා කරන්න. ඒ කියන්නේ ඉදිරි මාස ටිකේදී ලංකාවේ කොච්චර කැරට් වැව්වද, බීට් වැව්වද, ඊට පස්සේ ලංකාවේ කොච්චර මඤ්ඤොක්ක හිටෙව්වද, අන්නාසි හිටෙව්වද, වී අස්සැන්න කොච්චර, තව ඊළඟ පාර එනකොට කොච්චර වගා කරාද, හෙක්ටයාර ප්‍රමාණයක්, ඔය වගේ දේවල් කරන්න තියෙද්දි ඒව කරන්න නැතුව මහින්ද අමරවීර ඇමතිතුමා කියනවා ලංකාවේ මේ වඳුරු නිසා මෙච්චරක් හානි වෙනවා කියලා. අනේ මහින්ද අමරවීර ඇමතිතුමා, ඔබතුමා අමාත්‍යාංශ ඉඳලා මොනවද කරලා තියෙන්නේ? ලංකාවේ පෙර අස්වනු හානියට වඩා ලංකාවේ පසු අස්වනු හානිය වැඩි. එතකොට පෙර අස්වනු හානිය කළමනාකරණය කරන්න වඳුරු ටික රට යවුවා කියමුකෝ. එතකොට පසු අස්වනු හානිය 40%, ලංකාවේ අස්වැන්නෙන් 40%. ඔබතුමා මොනවද කරලා තියෙන්නේ පසු අස්වනු කළමනාකරණය කරන්න? ලංකාවේ අපි කිව්වා දිගින් දිගටම කියනවා ලංකාවේ ඔය රේල් පාරවල් දිගට ආර්ථික මධ්‍යස්ථාන ඇති කරන්න කියලා. හරිද? දඹුල්ලේ ඉඳලා ලංකාව පුරාම බෙදා හරින්න, නුවරඑළියේ ඉඳලා ලංකාව පුරාම බෙදා හරින්න, කොහොම ඒව කරනවද? ඒ වගේ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක් කරන්න නැතුව ඔබතුමා මේ අර බල්ලගේ වැඩේ බූරුවට කරන්න දීලා කරන්න කියනවා වගේ මේ වැඩක් කරන්නේ. එහෙම කරන්න එපා. එතකොට මිනිසුන්ට සැක හිතෙනවා. ඒක නිසා හරියට ඇමතිකම බාරගත්තා නම් ඇමතිකමේ ක්‍රියාපටිපාටියට කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ කරලා රට සංවර්ධනය කරන්න කියලා ඉල්ලා සිටිනවා.